සම්පූර්ණයෙන්ම විකුණන සාර්ථක වේපරන් විකුණන කාටද? CIC සමාගමට. අපි ඉල්ල හිරනා මේ සමාගම් මේ පිටරවි හදන්නේ තෙල් පොහොරවලට ඕන විදියට. අර බහුජාතික මොන්සැන්ටෝ ඇතුළු සමාගමට ඕන හැටියට. අතන ඇති පැතුම් ගේනවා බිලියනයකට වඩා අද අපේ අයවැය අරන් බැලුවොත් රුපියල් බිලියනයකට වඩා අපි පිටරටින් බීජ ගෙනවා. අතන ඇති පැතුම් අනම්මනම් මහා ගොඩක් ජාතියෙම ගෙනවා. ඒ වගේ හොඳ නරක පිළිබඳ මුකුත් නැහැ. මේ බීජ හදන්න පුළුවන්ද කියලා අහුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපිට බීජ හදන්න පුළුවන්. ඇයි හදන්නේ නැත්තේ? අපි ඉන්නේරෝ බීජ කරගෙන පාලන් හදන ඉන්දියාවේ. මේ මරකක් අර අපේ විද්‍යාඥයන්ට අපේ ඉන්ජිනේරුවන්ට බීජ ඕන නම් අභිජනනය කරන්න පුළුවන්. එච්චතර හැදුව අපේ ලංකාවේ විද්‍යාඥයෝ. ඔබතුමා ඉලක්කන්දි ගමහත්යලා දන්නේ. ඒ නිසා අපේ බීජ ඕන නම් අපේ පරිසරයට අදාළව අභිජනනය කරගත හැකි. හැබැයි දැන් කළ යුතු බලවේගය තමයි අපි කියනවා මේ සමාගම් වලට විකුණා දැමු සියලුම බීජ ගොවිපළවල් ශ්‍රී ලංකා රජය යලි සතු කරගත යුතුමයි. එහෙම කරේ නැත්නම් ගොවි ජනතාවය ආක්‍රමණය කරන බව අපි කියන්න ගමු. අපි එකමනායි කියන්නේ ගිහිල්ලා අනුරාධපුරේ ඊට පස්සේ මතක තියාගන්න ඒ ගොවිපළවල් දහස් ගණන් ගොවි යන පුළුවන් නම් විදිහට නවත්තන්න කිව්වා. අපි පටන් ගමු. අපි LDT එකත් එක්ක ගැටුණා. මේ සමාගම් එක්ක ගැටෙන එක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඊළඟට විශේෂයෙන් මේ විද්‍යාගාරයක් හදාගන්නවා කියන එක ලංකාවේ ආසනික කැඩමියම් ලෙඩ් මේ ඔක්කොම පරීක්ෂා කරන අපේ හොඳ විද්‍යාගාරයක් නේ. එතකොට මම දන්න හැටියට මගේ දැනුම හැටියට විද්‍යාගාරයක් හදන්න අපට රුපියල් බිලියන 2ක්වත් යන්නේ නැහැ. හරිද මන්ද? ඊයක දැයි මගේ දැනුම මම අර කොන්සෝල් ලැබ් එකේ දැහුවා. එහේ ඉන්න විද්‍යාගාර මේ ඔක්කොම විද්‍යාවට කීයක් ගියාද කියලා. යාකොමේ ලංකාවේ මම ගණන් හදලා බලුවට පස්සේ ඩොලර් වලින් කිව්වට පස්සේ අතන බිලියන 1000ක් විතර කියලා තියෙනවා. ඒ කියන්නේ උපකරණ වලට. ඒ කියන්නේ අපේ ගොඩනැගිලි තියෙනවානේ. හැබැයි අපේ පොහොර සානාදාර දිගම කීයද? බිලියන 50. එතකොට මේ බහුජාතික සමාගම් වලින් පොහොර ගන්න බිලියන 50ක් වීදම් කරන අපිට ඇයි බැරි ලංකාවේ විද්‍යාගාරයක් හදන්න? එහෙමනම් වරායේ තියෙන ඕන විද්‍යාගාරය අපට ඕන කරන්නේ පුංචි මේ විද්‍යා විෂයන් රසායන විද්‍යා පාසිය ළමයි දෙන්නේ කොහොමද? අර 10000ක් උපාධිධාරීන් අරගෙන තියෙනවා. 10000ද කියලා මොකද කියන්නේ? අර අද රුපියල් 10000යි පටියෙන්න තැන් තැන්වල ප්‍රාදේශීය ලේකම් කරලා වේලෙන්නේ. රසායන විද්‍යා උපාධි කරපු අය, උද්භිද විද්‍යා කරපු අය, පරිසර විද්‍යා කරපු අය ප්‍රාදේශීය ලේකම් කරලා ෆයිල් උසයනවා. අපට මේ දෙන්නයි ඕන කරන්නේ වරායක තියන්නේ. දෙන්න බැරිනම් හතර පහ දිනෙන්නේ 100ක් උනත් යන කට්ටිය ඉන්නවා. ඒක හන්දා කරුණා කරලා වරායේ එවැනි විද්‍යාගාරයක් ස්ථාපිත කළේ ස්ථාපිත කරලා ඒකෙන් ජෙනරල් සියලුම කෘෂි රසායනික ද්‍රව්‍ය එම මොහොතේම පරීක්ෂා කරන්න පුළුවන්. මම අද මේ පරීක්ෂා කරන්න මේ WHO එකට අවුරුදු දෙකක් ගිය මට කීක දවසේ. අද කීක දුන්න මේකට මට රිපෝට් එකක් ලබා දුන්නා. මේක මේ අවුරුදු ගණන් මාස ගණන් යන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක හරහා මේක කළ හැකි ආණ්ඩුව ඒ කටයුත්තට අවධානය යොමු කළ යුතුයි අපි ලෙහෙට මිනිස්සු වෙනුවෙන්. ඊළඟට ජාතික ප්‍රතිපත්තියක් නැහැ අපිට. අපි අමරතුමත් අපිත් එකතු වෙලා මේ රටේ රටට ආදරය කරන විද්‍යාර්ථී මේකත් එක පොරබදන මිනිස්සු මේ මහමනවට ආදරය කරන මිනිස්සු පරිසරයට ආදරය කරන එවැනි පිරිස් එකතු වෙලා රටේ ජාතික ප්‍රතිපත්තියක් අපි සැකසිය යුතුයි. මම දන්නවා ඔබතුමාට අමාත්‍යංශයට ආව ප්‍රතිපත්තියක් හදන්න. මොකද ප්‍රතිපත්තිය බීජ ප්‍රතිපත්තිය. කවුද මේ බීජ ප්‍රතිපත්තිය හදන්නේ කියලා කිව්වේ? ඒක මම දන්නවා ප්‍රතික්ෂේප වෙච්ච බව. කවුද හදන්නේ කියලා කිව්වේ? ප්‍රතිපත්තිය හදන්න කිව්වේ CIC සමාගම් කාර්යය. මොකටද හදන්න කිව්වේ? ගොවිය ළඟ විතර වීදියාගෙන නෑ අපි කරන වැඩේ නවත්තන්න දැන්. එතකොට විතර වී කියන පුළුවන් කාගේද? ලියාපදිංචි වෙච්ච අයට විතරයි. ඒ කියන්නේ ගොවියන්ගේ විතර වී ලියා ගන්න බෑ. ඒක ගත්තොත් අතන උරගන්න. මෙන්න අපේ රට. ඒක අද අපි ඉන්න කරා. තවදුරට මෙවැනි පණක් දෙන්න අපිට ඉඩ දෙන්නේ නැති බව අපි කියන කෙනා. ඒ වගේම අවසාන වශයෙන් තිරසාර ජාතික ගොවි ප්‍රතිපත්තියක් මෙරට අවශ්‍යයි. නීති රාමුව ශක්තිමත් කිරීමක් ඉතාම අවශ්‍යයි. මොකද අර ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් කියන එක තමයි ලොකු ප්‍රශ්න තියෙන 2001 ගැසට් එකේ තියෙන වාක්‍ය. අපේ දෙකත් මොනවද මහත්ය දන්නවා. ඒකට මොනවද තමයි ආසනෙ ඩිංගක් තිබුණට කමන්නේ නැහැ කියලා කියන එක. ලෝකේ ජර්මනිය වගේ ඉංගලන්තය වගේ ඉන්දියාව වගේ ඒ නීති දිහා බලලා විධිමත් නියම නීතිඥෝ පිරිසක් එක්ක සාකච්ඡා කරලා ප්‍රතිකාරයක් කළා. මේ විස රසායන නැවැත්වීම සඳහා නීතිමය ප්‍රතිපාදනයක් අවශ්‍යයි. අපි ඒ නිසා දැන් මේ සාකච්ඡාව අපි ඉදිරියට ගෙන යමු. අපට වැඩ ගොඩක් තියෙනවා. එකක් තමයි වස විසෙන් තොර ගොවිදෙන සඳහා ජනතා පොළඹවන එක.
රජය ලව්වා නීතිය ශක්තිමත් කරන එක. වැරදි කරපු අයට දඬුවම් දෙන එක. ඒ වගේම මේ රට නිදහස් කරගන්න නම් අපිට කළ හැකි එකම දේ අපිට කන්න ඕන ආහාර ටික මේ රටේ හදාගන්න පුළුවන් තත්ත්වයක මේ රට පත් කරගන්න. අද ආහාර ශෛලිය අපේ රටේ නැහැ. මේ මහ ලොකු දේවල් මහස පෙරළන දේවල් නෙමෙයි. අපිට කන්න ඕන ආහාර ටික අපි හදාගත්තොත් තමයි අපි ස්වාධීන ජාතියක් වෙන්නේ. දැන් මේ දවස්වල මානව හිමිකම් ප්‍රශ්න කිච්චන මේ රජයේ මේ LDP සංවිධානය පරාජය කරා ලොකු ප්‍රශ්නයක් ප්‍රභාකරන් දු මැරුවා පුතත් මැරුවා ඔක්කොම මැරුවා දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ මහ විශාල ප්‍රශ්නයක් ඇමරිකාවේ යෝජනාවක් කියලා අපි කියන්න කැමති එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මේ ජාත්‍යන්තර සංවිධානයේ අවධානය යොමු කළ යුත්තේ රටේ දේශපාලන ප්‍රශ්න නෙමෙයි පරිසරය ගහකොළ විනාශ කරන මෙවැනි සමාගම් වලට එරෙහිව කුජලයන්ට එරෙහිව අන්තර්ජාතික ප්‍රතිපත්තියක් නීති රාමුවක් අද ලෝකෙට අවශ්‍යලා තියෙනවා. අද මේක කෙන්‍යාවේ කරලා තියෙනවා. ලතින් ඇමරිකාවට රටවල මේ පස්සේ මෙහෙම සිද්ධ වෙලා තියෙනවා. අද බංගලාදේශ සිද්ධ වෙනවා. පකිස්තාන සිද්ධ වෙනවා. රාජස්ථාන ප්‍රාන්ත විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා කුස රසායනික ද්‍රව්‍ය පාවිච්චි නිසා. ඒ නිසා අපි සියු දිනාමේ එක්ව එක සමූහයක් හැටියට මේ සම්බන්ධයෙන් අපි ඒකාත්මිකව කටයුතු කරමු. මේ රට ලස්සන රටක් හදන්න පුළුවන් රටක් ලෝකෙ තියෙන අතිවිශේෂ රටක් ජාන විවිධත්වයේ වැඩි රටවලින් ලෝකෙ වැඩිම ජාන විවිධත්වයක් තියෙන රට අපේ රට. ඉතින් එතුමියලා ඒක කතා කරා. නමුත් ඒව සම්පූර්ණයෙන් විනාශ කළා අපේ සතුට නැති කළා අපේ ජීවිතත් නැති කළා මේක සොහොන් පිටියක් කරනවද නැද්ද කියන ප්‍රශ්නෙට අපි අද ඇවිල්ලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා මේ සම්බන්ධයෙන් තමන්ගේ හෘද සාක්ෂිය යුක්තව සියුදනාම් කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙමින් ඔබ හැමෝටම සෙත්පත් මේ මානින්න ලැබෙන්න ඕනසුයි.